අයිබෝන් ඔබකෝනේ ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් පුවත් සිරස්සල විස්ස ඇතුලේ වෙනසක් ගැන මන්ත්‍රී ගෙවිඳුගෙන් ඉංගියක් බූස්සේ කෑම වර්ජණය කුඩු මාෆියාවේ මෙහෙයුමක් වන්දනාගාර කොමසාරිස් හෙලිකරයි දඩකොච්ච මන්දකරාට වනසතා රකින්න බැහැයි වන්නිලැත්තා කතා දමද්දී වනජීවී ඇමති සීබී ගෙන් සතා රකින්න දැඩි නීති ගිනිගත් පියමන්තියේ කපිතාන් ගෙන් සීඅයිඩීයට ගත් කට උත්තරය හෙට අධිකරණයට එජාප නායකත්වයේ මන්ත්‍රී කමෙත් බාලගිරි දෝෂය හෙටවත් නිම වෙයිද මහපාරේ විනය රකින්න හෙට උදේ සිටම කොළඹට මං තීරු නීතිය පුටින්ගේ ජනප්‍රියත්වය මනින රුසියාවේ ප්‍රාදේශීය ඡන්දයත් පැවැත්වෙයි දේශීය ප්‍රවෘත්ති 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි මෙම පියවර ගෙන තිබෙන්නේ සමාජික නව දිනකුගෙන් යුත් මෙම කමිටුව හෙට දිනේදී පළමු වරට රැස්වීමට නියමිතයි. මහාචාර්ය ජේල් පීරිස් මහතා කමිටුවේ සභාපතිත්වයේ දරනවා. අමාත්‍යවරුන් වන උදේ ගම්මන්පිල, අලි සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, රාජ අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, එස් විලෙන්ඩ්‍රන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, ප්‍රේමනාත් සී දොලවත් යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සමාජිකයන් වනවා. යෝජිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින අඩුපාඩුකම් හඳුනා ගනිමින් අවශ්‍ය වෙනස්කම් යෝජනා කිරීමටයි මෙම කමිටුව පත් කර තිබෙන්නේ. කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමටද නියමිතයි. මේ අතර යෝජිත 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය රටට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව ජනතා නියෝජිතයින් ස්ථාන කිහිපයකදීම අදහස් පළ කළා. ජනාධිපතිතුමන් මේ වගේ මගමැතිතුමන් පළවෙනි ක්‍රියාමාර්ගයේ හැටියට 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රාජ්‍ය පාලනයට කරලා තියෙන අකුල් හෙලීම් ඉවත් කරලා 20 වෙනි සංශෝධනයේ තියෙන අඩුපාඩු අපේ කඳුරේම අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් කර පෙන්වලා දීලා තියෙනවා ගරු අග්‍රාමාත්‍යතුමන් ඒවට අහුම්කම් දීලා ඒ 20 වෙනි සංශෝධනයේ මොනවද තියෙන අඩුපාඩු ඒ අනුපාඩු හරියට හඳුනා ගැනීම નિවරදි කරන්න කමිටුවක් පත් කළා ඒ කමිටුවේ මම සමාජිකයෙක් ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පෙර ආතුව මේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වෙනි සංශෝධනයක් ගේනවා නම් මේ රටේ පොදු ජනතාව අපේක්ෂා කරන යහපත් අංග රැකගෙන රටට හිතකර ලක්ෂණ රැකගෙන ඒ 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්න 20 වෙනි සංශෝධනයේ විගණනයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම නැති කරනවා විගණනයක් කියලා කියන්නේ ඒකේ අර්ථ දැක්වීමෙන්ම ස්වාධීන වෙන්න ඕනේ 20 වෙනි සංශෝධනයේ මේ විගණනය කර යුතු ආයතන වලින් අගමැති කාර්යාලයයි ජනාධිපති කාර්යාලයයි ඉවත් කරලා තියෙන්නේ කොහොමද එක කාර්යාලයක්වත් විගණනයකින් ඉවත් වෙන්නේ මට නම් පේන්නේ කිසිම ලොජික් එකක් මේකේ කොහොමද අගමැති කාර්යාලයයි ජනාධිපති කාර්යාලයක් විගණනෙන් ඉවත් කරන්නේ මහ ජනතාවට මහ ජන නියෝජිතයන්ට අයිතියක් නැද්ද අහන්න සෑම දෙයකටම විවේචනයක් දෙනවා ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණයක් ඒ විවේචනයන් ගෙනෙන්නට පුළුවන් තැනක් තමයි පාර්ලිමේන්තුව නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ තිබෙන්නේ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඒ රාමුව තුළ තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ ඒ නිසා විවේචනයන් ඇති වෙන්නට පුළුවන් ඒ සම්බන්ධව අවසාන තීන්දුව ගන්න පාර්ලිමේන්තුව අපේ මැතිවරණ ප්‍රකාශනයේ බොහොම පැහැදිලිව තිබ්බ දෙයක් තමයි 19 සම්පූර්ණයෙන්ම ඉවත් කරනවායි කියලා ඒ නිසා ඒකට විශාල වශයෙන් ජනතාවගේ ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන්ගේ අයිතිය නිදහස මූර්තිමත් කරන සංශෝධනයක් 19 වෙනි සංශෝධනය ඉවත් කරන්නට බැරි සංශෝධනයක් බවට පත් වෙලා ඉවරයි 17 වෙනි සංශෝධනය සහ 19 වෙනි සංශෝධනය විතරයි මේ රටේ ජනතාව වෙනුවෙන් ගෙනහැලා තියෙන ව්‍යවස්ථා සංශෝධන ඒ දෙකේම රාජ්‍ය බලතල හීන කරලා ජනතාවට බලතල ලබා දීලා තියෙනවා රටක් ගැන හිතන රටක් ගැන ආදරය කරන මිනිසුන් මේ 20 වෙනි සංශෝධනයට එරෙහිව ක්‍රියා කරනවා ඒ නිසා ඔවුන්ට 150ක් ගන්න ලේසි වෙන්නේ නැහැ දැන් මේක සම්මත කර ගැනීම සඳහා තුනෙන් දෙක ලබා ගන්න කොහොමද ඔබතුමා
අයි අපිට දැනටම ඉන්නවා 150 146 දෙනෙක් ඉන්නවා අපයි පක්ෂේ තව 4 දෙනෙක් ඉන්නවා අපිත් එක්ක එකතු කරලා ඡන්දෙ ඉල්ලපු තව 15ක් විතර ඉන්නවා හැමදාම තට්ටුතර කළ අපේ පක්ෂේ දෙන්න කියලා ඉල්ලන අය 150 අපිට අපහසුවෙම ගන්නවා නමුත් මේකට මූලිකත්වය ගන්නවා කිව්ව ඔබතුමා තමයි අවසානයේ ඔබතුමා නෙමෙයි මේක වෙනත් අයෙක් විසින්ද වෙනත් පිරිසක් විසින්ද මේ විවස්ථාව සකසන ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 47 වෙනි ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලය තමයි නීති මාංශාන්දනය කිරීමේ බලය තියෙන්නේ. ඔවුන් ලබා දෙන උපදේශ අනුව ඒක කැටුම්පත් කරනවා. කැටුම්පත් කරන දෙපාර්තමේන්තුව මං යටතේ තියෙන හින්දා මම රේකී අමාත්‍යංශයේ මා යටතේ තියෙන හින්දා තමයි මම ඔවුන් එක්ක සම්බන්ධීකරණය කළේ කැබිනට් මණ්ඩලය වෙනුවෙන්. මගේ කිසි දෙයක් අලුතින් නෑ මේකේ. මේකේ තියෙන්නේ 19 පෙර තිබුණු 18 තත්ත්වය. 20 වෙනි සංශෝධනය කියන්නේ 19 වෙනි සංශෝධනයෙන් විහිදිලා තිබුණු බලය විධායකයට කේන්ද්‍රගත කරමින් ව්‍යවස්ථාදායකයක් අධිකරණයක් පාගල දමලා රට තුල අවනීතිය ක්‍රියාත්මක කරන්නට ඉඩ ප්‍රස්තාව සලසලා යහපත් රාජ්‍ය පාලනයකට තිබෙන ඉඩහඩ ඉවත් කිරීමේ එක තැනක මහා බලයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල තමයි 20 වෙනි සංශෝධනය. 20 යම් යම් සුභවාදී කාරණා එක්කම යම් යම් අසුභවාදී කාරණා අවුගේ කාලේ පුරාවටම දිගටම සාකච්ඡා කරා. ඒ වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවා නම් වෙනස් වෙන්න අපි තබාගත යුතු දේවල් මොනවද කියන කාරණා එක්ක වඩා ජනතාවාදී ජනතා සුභවාදී විසිවන සංශෝධනයක් ලබා දෙන්න තමයි මේ කමිටුව අරපු. ඔය කමිටුවෙන් දැන් ඔබතුමාලා කවදද ලෝක දෙන්න හිතන්නේ පාවාර්තාව? අපිට 15 කියලා තියෙනවා. නමුත් යම් ආකාරයෙන් අපිට යම් කාලවකවණුවක් අවශ්‍ය නම් අපි ඒ කාලවකවණුව ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. බලවත් ජනාධිපතිවරයෙක් බිහි කරගන්න. බලවත් ජනාධිපතිවරයෙක් නෙමෙයි. ජනතාවට වග කියන ජනතා ආණ්ඩු ක්‍රමයක් එක්ක රටට ගැලපෙන ජනතාව බලවත් කිරීමේ ආණ්ඩු ක්‍රමයක් ගෙනීම තමයි අපේ අවශ්‍යතාවය තියෙන්නේ. 3-2 බලයක් සහ ජනතා ප්‍රසාදය දිනා ඇති මොහොතක ඉදිරිපත් වූ 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ නැවත සොයා බැලීමට ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා නම්‍යශීලී වීම ප්‍රජාතන්ත්‍රවාදී ලද ජයග්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවින්දු කුමාරතුංග මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පහුගිය සෙනසුරාදා ජනාධිපතිතුමත් සමග සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා එකඟ වුණා ඒ 20 වෙනි සංශෝධනයේ දැන්ට ගැසට් කරලා තියෙන කෙටුම්පත වෙනුවට අර වැරදි නිවැරදි වෙච්ච නව කෙටුම්පතක් ඉදිරිපත් කරන්න. ඊට සමාන්තරව අගමැතිතුමා ආණ්ඩු පක්ෂයේ පක්ෂනායක රැස්වීමේදීත් කමිටුවක් පත් කරලා තිබුණා ඒ 20 වෙනි සංශෝධනයේ නිවැරදි විය යුතු ඒවා සම්බන්ධයෙන් එතුමාව ලබන කැබිනට් රැස්වීමට පෙර දෙනුවත් කිරීම සඳහා. ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් සහ මොබිමි අනාගතයේ පැත්තෙන් ජනාධිපතිතුමත් අගමැතිතුමත් ලබා දුන්න ආදර්ශයේ ඉතාම විශිෂ්ටයි කියන එක තමයි අපේ අදහස. මොකද රාජ්‍යයට 3-2 බලයක් තිබෙන අවස්ථාවක ජනතාවගේ ප්‍රසාදය උපරිමයෙන් තියෙන අවස්ථාවකත් මේ ජනතා මතයට සංවේදී වෙලා යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක නිවැරදි කරගන්න ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අපි ඉතාම සතුටුපත් වෙනවා. වනසතුන් ආරක්ෂා කර ගැනීමට දැඩි දඬුවම් සහිත නව නීති ඇතුළත් 50ක් සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සීබී රත්නායක මහතා පවසනවා. මස්කෙලිය මෞස්සා කැලේ ප්‍රදේශයේදී මාධ්‍යවට අදහස් දක්වමින් එම මහතා මේ බව ප්‍රකාශ කළා. පසුගිය මාස කිහිපයේ පුරාවටම අපේ රටට උරුම වී සිටි ඉතා දුර්ලභ ගණයේ වනසතුන් විශාල ප්‍රමාණයක් මිනිසුන්ගේම නොමනා ක්‍රියා හේතුවෙන් පරිසරයට අහිමි වුණා. මද්දකට හසු වී ජීවිතයට සමුදුන් කළු කොටියාසේම තවත් සුවිශේෂී මෙරටට ආවේනික සතුන් රැසකටම එම කේදණීය ඉරණමට ගොදුරු වීමට සිදු වූයේ අවාසනාවන්ත අයුරින්. මේතන කැපුම් පුජ්‍ය මන්දු කරුවේ මොන එකාද? මේතන කොළ පුජ්‍යට මන්දු කරගත්තේ මොන එකාද? මේතන කොන්ත්‍රාත් වෙන මන්දු කරගෙන ඉඳින්නේ මොන එකාද කියන එකම ගැන හේවුම් පුජ්‍ය මන්දු කරගන්න කොදුයි. ඉතින් ඒ ඇත්ත උසාවි පුජ්‍යට ලාභ අච්චිනවා. ඒ ඇත්තන්ට දඩ පුජ්‍යක් මන්දු කරනවා. දඩ පුජ්‍ය ගෙවුම් පුජ්‍ය මන්දු කරලා නිදහස් වෙන්නේ එලි පුජ්‍යට මං ගැච්චෙනවා. ඉතින් දඩ පුජ්‍ය ගෙවුම් පුජ්‍ය මන්දු කරන්නේත් ඒ ඇත්ත නෙවෙයි. අර මුල්තනේ රඳන එකම තමයි දඩ පුජ්‍යන ඔකලන්නේ. ඉතින් මෙහෙම මන්දු කරුවොත් මේ වැඩ පුජ්‍ය මන්දු කරන්න අමාරු තැන. ඉතින් මේ පරිසරයේ විනාශ තැන මන්දු කරන්නේ මොන එකාද? මේතන මේ සුද්ධ පුජ්‍ය මන්දු කරපු මිනිස් ගජ්ජා නෙවෙයි, මේ වැඩ පුජ්‍ය මන්දු කරපු කුලියට මං ගච්චපු මිනිස් ගජ්ජා නෙවෙයි, මේතනේ වැඩිකාරයා ඉඳින්නේ මොන එකෙක් හරි ලොකු තැනේකම. හැබැයි ඒ තැනවල එලි පුජ්‍යට මං ගච්චන්න කොදොයි? මෙවැනි සිදුවීම් පිළිබඳ මාධ්‍ය තුලින් කොතරම් දැනුවත් කළද වනසතුන් දඩයම් කිරීම තවමත් ඒ අයුරින්ම සිදු කරනවා. එසේ සිදුවන්නේ මීට එරෙහිව ක්‍රියාත්මක වන නීතිය ප්‍රමාණවත් නොවන නිසාද?
නීතිය ප්‍රමාණවත් නැතැයි වනිලතන්ද කියන්නේ සැබෑවක්ද? අලුත් නීති ගේන්න හැකියාවක් නැද්ද? මන්දක් කැටෙව්වොත් ඕහෝ ඇය වැරදිකරුවෙක් වුණොත් සිරදඬුවම් සහ දඩමුදල තුන් ගුණයකින් වැඩි කිරීමටත් වන සතෙක් ඝාතනය කෙරුවොත් එම ඒ ඝාතනය කරපු කෙනාට දඩමුදල ලක්ෂය දක්වා වැඩි කරන්නත් ඒ වගේම වසරක සිරදඬුවම් ලබා දෙන්නත් කැලෑ ගිනි තියමින් ජීවිත නැසන්න සූදානම් වෙනවා නම් ඔහුට අවුරුදු 5ක සිරදඬුවමක් ලබා දීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. තමයි නීති ගේන්න කෙටුම්පත් සකස් කරලා දෙන්නේ. නීති කෙටුම්පත් සකස් කරමින් යනවා ඉදිරි සති දෙක තුන ඇතුළත මම කැබිනට් එකට දාලා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න උත්සාහ කරනවා. මේ අතර වනජීවී අමාත්‍යාංශයට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම සම්බන්ධවද අමාත්‍යවරයා අවධානය යොමු කර තිබෙනවා. වනජීවී අමාත්‍යාංශයට ගිලන් රථ ලබා ගන්න අවශ්‍ය වෙනවා. මෙහි ඉඳලා කළු දිවිය අරගෙන ගියා නම් ඒ අරගෙන යන අවස්ථාවේදී ඒ සතාව බේරගන්න එක පැත්තකින් අපිට තිබුණා. ඒ පහසුකම් අපේ රටේ නැතිකම නිසාම තමයි මේ අවස්ථාව උදා වුණේ. පසුගිය දින කිහිපය තුළ පුත්තලමැතුළු දිස්ත්‍රික්ක ගණනාවක වන විනාශයන් පිළිබඳ වාර්තා වුණා. මෙම සිද්ධීන් බොහොමයකට මුල් වී තිබුණේ නීති විරෝධී ලෙස ඉඩම් අත්පත් කර ගැනීමයි. හේතුව කුමක්වද එම වන විනාශයන් තුලින්ද මෙරටට ආවේණික වූ ශාක සහ සත්ව විශේෂයන්ට දැඩි බලපෑමක් එල්ල වුණා. දසල සිතිම ඔබතුමාගේ අමාත්‍යංශ වනජීවී එකත් එක්ක ගැටි ගොඩක් තියෙනවා. ඉදන් ටික අල්ලනවා. ඒ ඉදන් ටික අල්ලන අය ගොඩක්ම ඔබතුමාගේ අනුපක්ෂය කියලා තමයි චෝදනා නැගෙන්නේ. මොනවද මේකට අරන් තියෙන පියවර? මට ලැබුණු අමාත්‍යංශය තුල මොනම ආකාරයේ මොන තරහ දිනමක මොන නිලයේ තිබ්බත් මොන බලයේ තිබ්බත් මොන ආර්ථික වශයෙන් ශක්තිමත් වුණත් වන සම්පත ආරක්ෂා කරගන්න වනජීවීන් ආරක්ෂා කරගන්න ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න. බූස් බන්ධනාගාරයේ විශේෂ අංශය රැඳවුවන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය පිටුපස ඇත්තේ මද්‍රව්‍ය මාෆියාව බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසනවා. මේ වන විට ආහාර වර්ජනයේ දෙසටින්නේ රැඳවුවන් 20 දෙනෙකු වන අතර ඊට එක් වූ 25 දෙනෙකු එම වර්ජනයෙන් මෙවන විට ඉවත් වී තිබෙනවා. මේ අතර ආහාර වර්ජනයට කිසිදු නීතිමය හෝ මානුෂීය පදනමක් නැති බවයි මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසන්නේ. දීර්ඝ කාලයක් පුරා බන්ධනාගාර තුල ක්‍රියාත්මක මද්‍රව්‍ය ජාවාරමට එරෙහි වත්මන් වැඩපිළිවෙල අඩපණ කිරීම මෙම ආහාර වර්ජනයේ යටි අරමුණ බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවුවන් 45 දෙනෙකු මෙම ආහාර වර්ජනය ආරම්භ කළා. ඒ රැඳවුවන් හමුවීමට පැමිණෙන ඥාතීන් පරීක්ෂා කිරීම නොකරන ලෙස ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් व्यापार මෙම වර්ජනයට එක්ව සිටින්නේ මද්රව්‍ය ඇතුළු වෙනත් ජාවාරම්වලට සම්බන්ධ රැඳවුවන් පිරිසකුයි. බන්ධනාගාර නීතිය හෝ ජාත්‍යන්තර සම්මුතීන් කිසිවක් උල්ලංඝනය කර නොමැති පසුබිමක මද්රව්‍ය මැඩලීමට එරෙහි රජයේ වැඩපිළිවෙල වෙනතකට යොමු කිරීම මෙම වර්ජනයේ මුඛ්‍ය අරමුණ වී තිබෙන බවයි නීති විසරදීන් පෙන්වා දෙන්නේ. මෙවැනි දරුණු ගණේ සිරකරුවන් ආහාර වර්ජනයක් කරනවයි කියලා කියන්නේ මේ පිටිපස යම් මාෆියාවක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ අය මෙතෙක්කල් වින්ද සුඛෝපභෝගී ජීවිත ජංගම දුරකතන ඒ අයට වැඳ නමස්කාර කිරීම ඒ අය ඇතුළේ ඉඳන් මෙහෙව්ව ජාලා සියල්ලම රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ඒ පිරිසට නවත්තන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. මේ පිටුපසේ ඒගොල්ලන්ගේ තියෙනවා වෙනම ඉල්ලීම් ජාලයක්. විශේෂයෙන්ම මේගොල්ලෝ බලනවා දැන් මේක ජිනීවා වලට යවන්න. කිසිම හේතුවක් නැතුව ආහාර වර්ජනය කරනවායි කියන්නේ ඒ අය මූලික වශයෙන්ම ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් මේගොල්ලම උල්ලංඝනය කරගන්න. ඒ නිසා එක පැත්තකින් බන්ධනාගාර පනත උල්ලංඝනය වෙලත් නැහැ, රෙගුලාසි උල්ලංඝනයක්වත් නැහැ. ඒ නිසාම ඊට පැහැදිලිවම කියනවා මෙතෙක් කල සිර කුටි තුල දරුණුගණී අපරාධකරුවන් කරගෙන ආව මාෆියාවන් ඔක්කොම දැන් නැවතිලා තිනවා. ඒකට ප්‍රතිචක්‍රයක් ලෙස තමයි මේක කරන්නේ. ඒ නිසා මේක කිසිම විදියකට සාධාරණීකරණය කරන්න බෑ. වසර ගණනක් පුරා මද්රව්‍ය හා පාතාලයට එරෙහි මෙහෙයුම් මෙරට තුල ක්‍රියාත්මක කෙරුණා. එහෙත් පසුගිය කාලය පුරා දිනෙන් දින ඉහළ ගිය පාතාල ක්‍රියාකාරකම් සහ මද්රව්‍ය ජාවාරම් තුලින් හෙළි වුණේ එම වැඩපිළිවෙල
යථාර්ථයක් නොවු බව ඒ අනුවයි වර්තමාන ජනාධිපතිතුමා හා රජය මද්රව්‍ය සහ පාතාලයට එරෙහි දැඩි තීන්දුව తీරන ගනු ලැබුවේ අදවන විට දෛනිකව සිදුවන වැටලීම් හා අත්අඩංගුවට ගැනීම අනුව මද්රව්‍ය හා පාතාලයට එරෙහි සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව නොරහසක් මෙම ආහාර වර්ජනය පිටුපස පවතින්නේ එම වැඩපිළිවෙල අඩපණ කිරීමේ අරමුණ බව ඉතා පැහැදිලියි මද්රව්‍ය ජාවාරම් කරුවන් හා පාතාල ක්‍රියාකාරීන් නිසා මෙරට අනාගත තරුණ පරපුර දහස් ගණනින් රටට අහිමි වුණා දහස් ගණන් දෙමව්පියන්ට මෙන්ම දරුවන්ට බිරින්දෑවරුන්ට මත් කුඩු හා පාතාලය නිසා තම ඥාතීන් අහිමි වුණා රටක් ලෙස අගාධයට ඇද වැටුණා මෙසේ ආහාර වර්ජනයේ නිරතව සිටින්නේ ඊට මුළුමනින්ම වගකියුතු පිරිසක් බව නොරහසක් තරුණ පරපුර විනාශ කරන මද්ද්‍රව්‍ය හා පාතාල මාපියාවට කිසිදු ඉඩක් නොතබන බවයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසන්නේ සියලු දෙනාගේ ආර්ථිවාසිකම් ආරක්ෂා කරගෙන අපිට වටින්නේ රටේ ආරක්ෂාව රටේ තරුණ පරපුරේ අනාගතය ඒ හින්දා එක්කෙනෙකු දෙන්නෙක් විතරක් පිළිබඳව කලකල බලලා අපිට තීරණ తీඳු ගන්න බෑ රට වෙනුවෙන් ඒ අවශ්‍ය තීරණ ටික ගන්නවා අමාර දේවල් අපිට ප්‍රසිද්ධිය සාකච්ඡා කරන්න බෑ අද වෙනුවට ආහාර වර්ජනයේ නිරතව සිටින්නේ රැඳවුවන් 20 දෙනෙකු පමණයි හෙටවන විට එය තවත් අඩු විය හැකියි එහෙත් ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් දහස් ගණනක් දෙමව්පියන්ගේ හා දරුවන්ගේ මෙන්ම බිරින්දෑ වරුන්ගේ කඳුලට තිත තියන මද්ද්‍රව්‍ය හා පාතාලයට එරෙහි මෙහෙයුම බිඳ කුදු හෝ අඩු නොකරන මෙන් වගකියුතු මාධ්‍ය ආයතනයක් ලෙස අප ඉල්ලා සිටින්නේ අයිතීන් ඇත්තේ මිනිමරුවන්ට හා කුඩ්ඩන්ට නොව මෙරට අනාගත පරපුරට බව අවධාරණය කරමින් මේ අතර අදාළියම පහ දක්වා ගෙවි ගියේ පැය 24කට ආසන්න කාලයකදී බස් නැවතුම්පළ දුම්රිය ස්ථාන පාළු සුසාන භූමි වැනි ස්ථානවල සිදුවන මද්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කළ වැටලීම්වලදීද සැකකරුවන් 699 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඉදිකිරීම් වැඩබිම් කෙරෙහිද පොලිසියේ දැඩි අවධානය යොමුව තිබෙනවා. මෙම විශේෂ වැටලීම් වලදී හෙරොයින් සම්බන්ධ වැරදි වලට සැකකරුවන් 261 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා සම්බන්ධ වැරදි වලටද පුද්ගලයන් 184 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඉදිකිරීම් වැඩවීම් වල ශ්‍රමිකයන්ට මද්ද්‍රව්‍ය ලබා දෙන බවට ලද තොරතුරුකට අනුව කළ වැටලීමකදී පුද්ගලයන් 48 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කැලුම් මින්දික නොහොත් කැවුමාට තාක්ෂණික සහාය දුන් පුද්ගලයෙකු කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගැනුණේ. අපරාධ කල්ලි වෙත නීති විරෝධී ගිනි අවි සහ ජීව උණ්ඩ රැගෙන එන ලොරි රථවලට විනත් වාහනවලින් ආරක්ෂාව සැපයීමට සහ ගිනි අවි හෝමාගම ප්‍රදේශයේ නිවසක ස්ථානගත කිරීමට සහාය දක්වූ තවත් අයෙකුද නුගේගොඩදී අත්අඩංගුවට ගැනුණා. ගිනි අවි අපරාධ කල්ලි වලට බෙදා දුන් තවත් පුද්ගලයෙකු තිස්ස මහරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝමාගම මාගම්මන දොලේ කඩේ මාර්ගයේ නියඳකල වෙල්යාය අසල තිබී මෝටර උණ්ඩ දෙකක් සොයාගෙන තිබෙනවා. වෙල්යාය අසල ප්‍රදේශය පිරිසිදු කරමින් සිටි පුද්ගලයෙකු මෙය දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා. මේට දින කිහිපයකට පෙර කිසියම් අයෙකු මෙම උණ්ඩ එම ස්ථානයේ දමා යන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. මද්රව්‍ය සමග කාන්තාවන් 3 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් කාන්තාවක ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 60ක් පොලිස් භාරයට ගෙන ඇති අතර මාලිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ. ඇයගේ සොහිරුක වන තවත් කාන්තාවක්ද හෙරොයින් ග්‍රෑම් 20ක් සමග මාලිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ලැබුණු තොරතුරු අනුව වයස අවුරුදු 70ක කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් මාවා කිලෝ 4ක් සහ කෙරළ ගංජා පැකට් 29ක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. ගිනිගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එම සටහන් කරගත් කරුණු හෙට දිනේදී අධිකරණ වෙත ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සිනරත්න මහතා ප්‍රකාශ කළා.
දැනට මේ කපිතන්වරයාගේ ප්‍රකාශ ලබා ගැනීම සඳහා අභිනව පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා. මේ ප්‍රකාශය අඩංගු කර්ම සම්බන්ධයෙන් හෙටදිනේදී ගරු අධිකරණයට කර්ම වාර්තා කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණ නියෝග ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා. MT New Diamond නෞකාව ශ්‍රී ලංකාවේ නැගෙනහිර සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 52ක් දුරින් ස්ථානගතව පවතින බව නාවික හමුදාව නිවේදනය කරනවා. නෞකාව ටග් යාත්‍රා යොදා ගනිමින් ආරක්ෂා සහිතව ගැඹුරු මුහුදේ මෙවන විට රඳවා තිබෙන බවයි නාවික හමුදාව සඳහන් කළේ. ඉන්දිය නාවික හමුදාව ඉන්දිය වෙරළ ආරක්ෂක බලකා හා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් එක්ව නෞකාවේ ඉදිරිපස කොටසේ නිරීක්ෂණ කටයුතුවල අද නිරත වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා පවසනවා. මෙවන විට නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගම හා ගලවා ගැනීමේ සමාගම එක්ව නෞකාවේ අලුත් වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවයි ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ. මේ අතර නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ හෙට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කරනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමියගේ නියෝගය පරිදි ගබඩාකර හෝ ඉන්ධන ලෙසට තියෙන තියලුම තෙල්වල සාම්පල ලබා ගැනීම සඳහා විශේෂඥ කණ්ඩායමක් අද දින කොළඹින් පිට වුණා. මේ කණ්ඩායම හෙට උදෑසන වන විට නැව වෙත ළඟා වෙලා තෙල් සාම්පල ලබා ගන්නට නියමිතයි. මෙම සමස්ත ක්‍රියාදාමය සමග සම්බන්ධ වන සියලුම පාර්ශ්ව සමග හෙට දිනේ සාකච්ඡාවක් කරනවා. එම සාකච්ඡාවෙන් පසු නැව සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹෙනු ඇති. පරිසර දූෂණයක් සිදු වෙත්නම් අවශ්‍ය නීතිමය පියවර කඩිනමින් ගන්නා බවයි එම අධිකාරිය තවදුරටත් පවසන්නේ. අපි ලබා දුන් රසායනාගාර සාම්පල වල වාර්තාවන් හෙට දිනේදී අපිට ලැබීමට නියමිතයි. වැය වූ මුදල් ලබා ගැනීමටවත් නඩු කටයුත්තක් ඉදිරියට ගෙන යාමටවත් කිසිම බාධාවක් නැහැ. මොකද මෙම සංසිද්ධිය සිදුුණේ අපේ මුහුදු කලාපේ සහ ඉස්සෙල්ලම මේකට සම්බන්ධ වෙලා නාවිකයෝ බේරගන්නට ගලවා ගන්නට කටයුතු කළ ශ්‍රී ලංකා නාවික හඳුන්වන. අය කර ගැනීම කරගන්න අපිට පුළුවන්. ඒ ගැන අපිට විශ්වාසයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ තීරණය කිරීම සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විශේෂ අවධානයක් යොමු කරන බව එම පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට පසුරු තුනට රැස්වීමට නියමිතයි. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පක්ෂයේ නායකත්වයේ මෙන්ම නියෝජ්‍ය නායකත්වයේ සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වන බවයි එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා සඳහන් කළේ. එසේම ජාතික ලැස්තු මන්ත්‍රී දුරය සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට නියමිතයි. නැවත ආරම්භමු මහමග විනයමයෙන් මන්තිරු නීතිය හෙට සිට ක්‍රියාත්මක කරනවා. ආරම්භක වැඩසටහන කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පවසන්නේ. ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමේ අරමුණිනුයි මන්තිරු නීතිය ක්‍රියාත්මක වන්නේ. මෙම මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමේ විශේෂ වැඩසටහනක් ප්‍රධාන මාර්ග හතරක් ඔස්සේ හෙට සිට ලබන බදාදාතෙක් පෙරවරු 6 සිට පෙරවරු 10 දක්වා පැවැත්වෙනවා. එම නීතිය පිළි නොපදින රියදුරන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර මාවත පොල්දුව හන්දිය සිට ආයුර්වේද හන්දිය කාසල් පාර හෝටන් පෙදෙස හෝටන් වටරවුම ආනන්ද කුමාරස්වාමි මාවත හා ලිබර්ටි වටරවුම දක්වා මාර්ගය එක් මාර්ගයක් වනවා. බේස්ලයින් පාර කැලණිය පාලම සිට හයිලවල් පාර හන්දිය දක්වාද හයිලවල් පාර අනුලා විද්‍යාලය අසල සිට ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත තුමුල්ල වටරවුම තර්ස්ටන් පාර මාකස් ප්‍රනාන්දු මාවත පුස්තකාල හන්දිය ආනන්ද කුමාරස්වාමි මාවත මල්පාර හන්දිය හා පිත්තල හන්දිය දක්වා වූ මාර්ගයේද මෙම නීතියට යටත් වනවා. ගාලු පාර විලියම් හන්දිය සිට ගාලු මෝදුර වටරවුම ගාලු මැදපාර හා NSA වටරවුම දක්වා මාර්ගයේද නීතිය ක්‍රියාත්මක වනු ඇති. නීතිය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ සොයා බැලීමට රථවාහන පොලිසිය නිරන්තර අධීක්ෂණයකින් කටයුතු කරන බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ. මෙම නීතිය සඳහා සහයෝගය දැක්වීම ජනතාවගේද වගකීමක් වන අතර නීති ගරුක රටක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුව ඉටු කිරීම අපේක්ෂාව බවද පොලිසිය සඳහන් කළා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්.